අදවසේ ඉඩම් ඔප්පු ලබා ගන්නා වූ සියලුම මවුරුන් පියවරුන් සහෝදර සහෝදරිය දෙනාගෙම අවසරයි. අන්බාන්න පෙරියර්ගලේ තායිමාර්ගලේ ඉලංජරලේ எல்லாருக்கும் வணக்கம் சலாம் அலைக்கும். ஈயே தவச மே ரட்டே உருமே தினாகத்த தவச அபை ஒபுதுமாலா தக்கானாங் ஈயே தவசதி ஜனாதிபத்துமா கதாவக்கரேனே மங் ஏத் கல்பனா கலபலு ஐ மே ஜனாதிபத்துமா கதாவக்கரே நெத்த கிசிம ஜனாதிபதி கெனக் சாமானே நிதாஸ் தவசே கதா நோகரே இன்னே அபை அத தவசே எதுமா கதா கரன்னே ஜனதாவட நெவதவதாவக் உருமேக் லபா தீலை கெனக மே அஸ்தவாதி மதக் கரானடு ஏ வகேம ජනාධිපතිතුමාට ලොකු උමනාවක් තිබුණා. නිදහස් පණිවිඩය උරුමය දවසේ උරුමය නැවත ලබා දෙන දවසේ පණිවිඩයක් ඉදිරියට අද දවස වෙන් කරගන්න. මම මේ මොකටවත් යන්නේ ඉස්සලා මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජනාධිපතිතුමා කියපු දවසේ ඉඳන් රෑ දවල් නොබලා කටයුතු කරපු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු ඔවුන්ගේ කණ්ඩායම් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඇතුළු ඉඩම් නිලධාරීන් එස්සියලු කණ්ඩායමට ප්‍රථමයෙන්ම මගේ ස්තුතිය ප්‍රණාමය පුදු කිරීම මගේ යුතුකමක් හැටම සලකනවා. ඒ වගේම මම හිටපු ඉඩම් අමාත්‍යවරු ඔක්කොටම ස්තුති වන අතරේ විශේෂ පුද්ගලෙක් ගැන යමක් ප්‍රකාශ කරන්නම අවශ්‍යයි. ඒ තමයි 2015 ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරපු ඉඩම් අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමාගේ සංකල්පයක් වුණා මේ ඉඩම් ලබා දීම මුලින්ම. මමත් ඒ කැබිනට්ුවේ සමාජික කැරියරිටියක්. මම එතුමා ගැන නොකිව්වොත් ඒක අඩුපාඩුවක් හැටම මම දකිනවා. මම හිතනවා නිර්භීත ඉදිරිතර තීන්දුවක් අපිට දා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජනාධිපති හැටියට මේ රටේ ඉඩම් අයිතිය තියෙන ජනාධිපතිවරයාට තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ජනතාවට ලබා දීපු අද වගේ ඓතිහාසික දවසක් ඉතිහාසයේ ලියවිය යුතුමයි. ඒකට සහයෝගය දුන්න සියලුම ඉඩම් අමාත්‍යවරු ජනක බණ්ඩාරතෙන්නකෝන් මැතිතුමා හිටියා ඇමතිවරයෙක් කැරේට එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා හිටියා ගොඩාක් අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් කැබිනට් පත්‍රිකාවක් හැටියට ඉදිරිපත් වුණේ අපේ ගායන්ත කරුණාතිලකින් මැතිතුමා ඉන්න තේ ඒ නිසයි මම ඒ ගැන විශේෂ සඳහනක් කරන්න අදහස් කළේ. එදා ඩී.එස්. සේනානායක මහතා ජනතාවට ඉඩම් ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කරලත් රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේ වැදගත්කම අවබෝධ කරගත්තා. නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතරම් දැවැන්ත පිරිසකට එකවර එක දවසේ ඉඩම් ඔප්පු බෙදා දීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් මම අද එකක් මතක් කරනවා ප්‍රාදේශීය ලේකම්තුමාලට අපි ඔන්ලයින් දැම්මා ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා යන්න පුළුවන්. හැබැයි ඊටත් එහාට ගියපු වැඩසටහනක් කරන්න අපි පෙබරවාරි 15 වෙනිදා ඉඳන් පටන් ගන්නවා. ලංකාවේ ග්‍රාම සේවසම් 14-10ම තරුණ නියෝජනයක් තියෙනවා. ඉඩම් සම්බන්ධයෙන් නිලධාරීන් හැම ප්‍රාදේශීය ලේකම්කරුවන් තරුණ සේවා නිලධාරීන් අපි ඒ සියලු දෙනා එකතු කරගෙන හැම නිවසකටම 15 වෙනිදාන් පස්සේ මේ ඇප්ලිකේෂන් එක ගෙදරටම ගෙනත් දෙනවා. ඊට පස්සේ උරුමය කියන බස් එකක් මේ හැම ගමින් ගමම මේ ඇප්ලිකේෂන් එකතු කරන්නත් දෙනවා. ඔබතුමාලගේ ළඟටම ඇවිල්ලා මේ කටයුතු කරන්න අපි මේ අමාත්‍යාංශයේ හතරම සහයෝගය අරගෙන සූදානම් කරමින් පවතිනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඉඩමක් කියන්නේ සියලු පුරවැසියන් අපේක්ෂා කරන වත්කමක්. ජීවිතය හැරුණ විට අපි වැඩි දෙනෙක් බෙහෙවින්ම ජීවිතේ මිය යන තෙක්ම උත්සාහ කරන්නේ ඉන්න එකට ඉන්න තැනක් දීලා මැරලා. එතන අපි කවුරුත් හැමදාම සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. නමුත් අපි දාලා යනකොට ඉන්න මිනිහට මේ මහ පොළවේ බිමේ අයිතියක් තියෙනවා කියලා දැනගත්තොත් අපි SPA ගන්නකොට සතුටින් SPA ගන්න පුළුවන් කියන එක අපි කියලා ඇති ඕන තරම්. බාගෙට මැරුණු රටක් සුවපත් කරන්න මිලියන 2ක ජනතාවට ඉඩම් ඔප්පු දෙන්න මම හිතනවා රටක අපේ ප්‍රමිත බණ්ඩාරනතුමා කිව්වා වගේ ලංකාවේ විශාලතම පෞද්ගලීකරණය තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. ඒකටත් පුළුවන් නම් මොන හරි කියන්න කියලා අපේ අනිත් මාමලට මම මතක් කරනවා. එනිසා ගරු දෙමව්පියනි ඉතිහාසයේ අපි අහලා තියෙනවා විවිධ ආණ්ඩු සහනාධාර දීලා තියෙනවා. සමහරු හාල්සේරු දෙකට ආණ්ඩු හැදුවා. සමහරු 6-8ට ආණ්ඩු හැදුවා. සමහරු 3-5යි පාන් ගෙඩියට ආණ්ඩු හැදුවා. හොඳ වේවා නරක වේවා සහනාධාර වලට ආණ්ඩු හදන්න මේ රටේ ජනතාව හුරු පුරුදු වෙලා හිටියා.
හැබැයි සම්පූර්ණයෙන්ම සහනාධාර දීලා ඔළුව උස්සපු එක රටක්වත් මේ ලෝකේ නැහැ අම්මේ තාත්තේ. සමහම අද කියන රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙනස් වූ නායකයෙක්. සහනාධාර දෙන නායකයෙක් නෙමෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දෙන්නේ සහනාධාර වෙනුවට ජීවිතයට උස්මක්. ජීවිතයට හුස්මක් ගන්න අවස්ථාවක් අද එතුමා විසින් ඔබටත් මේ රටේ පුරවැසියන්ටත් ලබා දෙනවා. විද්‍යාපීඨ, තරුණ සේවා සභා, වෙළඳ කලාප, අන්තර්ජාලය, ජංගම දුරකථනය, අනාගතය ගැන හිතලා කරපු වැඩසටහන් වලින් හොඳ අත්දැකීමක් තියෙන නායකයෙක් ඉදීම මං හිතනවා මේ රට විශාල අස්වැසිල්ලක් වෙලා අවසන් කියන එක රටේ ඔළුවක් තියෙන මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අදත් මේ රට හුස්ම ගන්නේ එතුමා අනාගතය දැකලා කරපු වැඩ නිසායි කියන එක අමතක කරන්න එපා. අර කතාවක් තියෙනවා ලෙඩාට ඕන විදිහට බෙහෙත් දෙනවද නැත්නම් ලෙඩේට ඕන බෙහෙත දෙනවද කියලා. ලෙඩාට ඕන විදිහට දැන් අපි ගිහිල්ලා දොස්තරට කියනෝනේ මේකයි මට මේ බෙහෙත් පෙත්ත දුන්නම හරියනවා කියලා. එහෙම කරන නායකයෝ ඉන්නවා. ලෙඩු ඉල්ලන බෙහෙත් දෙන. ලෙඩාට බෙහෙත් කරන්න ඕන දොස්තර කෙනෙක් ගාවට තමයි ලෙඩේ සුව කරගන්න ඕන නම් අපි යන්නේ. එනිසා මේ ලෙඩේට බෙහෙත් ගන්න යනකොට සමහර බෙහෙත් තිත්තයි. ඒත් බොණ්ඩ වෙනවා. සමහර ශල්‍ය කර්මවලදී අපිව කපනවා, මහනවා, පලස්තර වහනවා. මම මේ කියන්න හදන්නේ ජීවිතයේ අමාරු තැන් වලට අපි හිර වෙනවා සමහර තැන්. ඔය වැට් වල කතාව කියන්නේ වැට් නම් ෆ්ලැට් කියලා. ඒ ඇවිල්ලා ලෙඩේට බෙහෙත් මේ දවස්වල දෙන්නේ. ෆ්ලැට් වෙන්න නෙමෙයි. කෙලින් කරවන්න. කෙලින් කරන්න ඕනේ නම් අද මේ තීන්දුව ගත්තේ නැත්නම් අනාගතය අපිට අර අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වෙච්ච දේ තවත් අපූර්වවට කරගන්න ඕන විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා සමහර දේශපාලඥයන්ට මම මතක් කරලා දෙන්න මේ අවස්ථාවේදී කැමතියි. බොහෝ දේශපාලඥයෝ වැඩ කරන්නේ ජාතිවාදයයි ආගම්වාදයයි කරපින්නාගෙන. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩ කරන්නේ ජනතාවාදය සහ මානවවාදය එකයි කියන එකයි මම මේ අවස්ථාවේදී කියන්නේ. අමාරුම වෙලාවේ හැමෝම බාරගන්න බෑ කියපු වෙලාවේ මේ ලෙඩා මැරුණොත් ඒ වගකීම මටයි කියන වෙලාවේ ලෙඩාව සුව කරන්න ගත්ත උත්සාහයට මේ රටේ ජනතාවේ පුරවැසියක් හැටියට පුරවැසියෙක් හැටියට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ජීවිතවලට උරුමයක් ලබාගත කරලා දෙන්න මට දුන්න වගකීම මා අකුරටම ඔබතුමා වෙනුවෙනුත් මේ රටේ ජනතාවගේ උරුමය වෙනුනොත් කටයුතු කරන බව මේ අවස්ථාව කරගන්නවා සිළු දෙනාටම පොරොන්දු වෙන්න. නිසා ගරු ජනාධිපතිතුමනි මීට වඩා දීර්ඝව කතා කරන වෙනුවට මම හිතනවා අද බොහොම අර්ථවත් දවසක්. ජනාධිපතිතුමා මේ රට බාරගත් මොහොතේ ඉඳලම කරපු එක වැඩක්වත් අසාර්ථක වෙලා නැහැ. අපේ නිවේදක මහත්තයා කිව්වා වගේ මේ දවස් හතර විතරක් පෙබ්‍රවාරි 4 වෙනිදා වෙනකොට සංචාරකයෝ 28,000ක් ඇවිල්ලා තියෙනවා. අපි තරුණයෝ මිලියනයකට කෙලින් පයින් හිටගන්න පුළුවන් ආර්ථික රටාවක් හදන්න ඔවුන්ට දෙන්න ව්‍යවසායකයෝ කරන්න හදන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මේ සීගිරියවට හෝම් ස්ටේ සංකල්පය නොයෙකුත් මේ නර්තන කණ්ඩායම්වල තියෙන දක්ෂතාවයන් උපනංවන්නට මේ තරුණයන් අපිට කෙලින් හිටවන්න පුළුවන්. හැමෝගේම ඔළුවේ තියෙන රජයේ රස්සාවකට යන්න ඊට වඩා කරන්න පුළුවන් ඉක්මනින් දිනු වෙන්න පුළුවන් මේ රටේ හොඳ අදහස් තියෙන නායකයෙක් ඇට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන අපිට ඔහු අවවාද අනුශාසනා දීලා තියෙනවා. එනිසා අභියෝග බාර ගන්න නැතුව පැනලා ගිහිල්ලා අභියෝගය බාරගත්ත මිනිහාගේ කකුලෙන් අදිනවා වෙනුවට මම විශ්වාස කරනවා අදින් පස්සේ අලුත් වැඩසටහනකට පණ දෙන්නට සිළුද නායකට එකතු වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රට වෙනුවෙන් රටේ අනාගතයේ දූ දරුවන් වෙනුවෙන් තරුණ කටයුතු බාරවින්න කෙනෙක් හැටියට අනාගතයේ තරුණයෝ මේ රට තුල තියාගෙන රට දියුණු කරන්න පුළුවන් ඒ සංකල්පය කරන්න ඔහුට අවස්ථාව ලැබෙයි කියලා. මිටෝඩා මම කතා කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් සහභාගී වෙච්ච සහයෝගය දීපු එවැගේම විශේෂ ස්තුතියක් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරී වෙනුවෙන් නැවත නැවතත් මතක් කළ යුතුයි. රාත්‍රී 12ටත් කාර්යාලයට යනකොට වැඩ කරන නිලධාරීන් 3-400කට වැඩිය හිටියා. ඒ නිසාම තමයි මම හිතුවේ තරුණ සේවා සභාවත් මේ සියලු දෙනා එකතු කරගෙන මේ පණිවිඩය දෙන්න
ඔබතුමාලට ඔන්ලයින් විදියට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් ගාවට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අපි ගෙදරටම ගෙනල්ලා දෙනවා. ඒකත් දෙන්න පුළුවන්. ඉඩමක් නැති කෙනෙක්ටත් ස්වර්ණ භූමි, රන් භූමි කිසිම බලපත්‍රයක් නැති කෙනෙක්ටත් අපිට ආයතන පතක් ගන්න පුළුවන්. අපි ඉඩම් බැංකුවක් හදාගෙන යනවා. ඒක හරහා මේ බිම අයිති ඔබටයි, මේ රට අයිති ඔබටයි, දේශපාලඥයන්ට නෙමෙයි කියන සංකල්පය ඔබ තුල තියන්නට අනිවාර්යෙන් කටයුතු කරන බව මතක් කරමින් සිල් දනාට දෙවි පීඨ ජේසු පීඨ පතමින් මම නිහඬව ඔබ වෙනුවෙන් ස්තුතියි.